බෞද්ධ රූපවාහිනිය පොත සන්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. බත්තර මුල්ල ජයවර්ණගම පදිංචි සෝමාඩී ගමගේ මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදැහැති පිරිස අදත් දහම් මුතුවැල ධර්ම දේශනා මාලාවේ එක ධර්ම දේශනාවක් දේශනා කරවගෙන ධර්ම ශ්‍රවණය කරන්නත් ඒ වගේම ඒ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දෙමින් උතුම් වූ සද්ධර්ම දානමය කුසල කර්මයක් සම්පූර්ණ කරගනිමින් ඒ තුළින් ජනිත කරගන්න කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිවන් දක්නා ජාති දක්වා සතර අපායාදී දුර්ගතියකට පත් නොවී සැප සහිත ප්‍රතිපදාවෙන් අති උතුම් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහාම මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව සද්ධර්ම ශ්‍රවණය කරන්නත් මේ ධර්ම ධානමේ පුණ්‍ය කර්මයේ සිදු කරගන්නත් කටයුතු සංවිධානය කළා. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක්ම
එලෙසින්ම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරමින් පින්නතනේ අපි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ බාල කියන වර්ගයේ සඳහන් වෙලා තියෙන 10 වෙනි ගාථා රත්නයේ තමයි මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ. ඒ ගාථා රත්නයේ තමයි මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ නිසා. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි මදුවා මඤ්ඤති බාලෝ, බාලයා කියන්නේ අඥානයට, මදු කියලා කියන්නේ මේ පැණිවලට. අඥානයට යම් අකුසලයක් සිද්ධ කරනකොට ඒක දැනෙන්නේ හරියට මේ පැණි වගේලු. අකුසලේ අකුසලේ ඵලේ දැනෙන්නේ මේ පැණි වගේ. යාව පාපං නපච්චති සඳහන් කරනවා අකුසලය යම් තාක්කල් විපාක නොදේද ඒ තාක්කල් බාලයා ඒක මිහිරි කොට හිතෙනවා කියලා. අකුසලය ඵල නොදෙන තුරු බාලයාට ඒක මහ මිහිරක්. ඒක තමයි මේ ගාථා රත්නයේ සරල තේරුම. අපි මුලින් මතක් කළා ගාථා රත්නයේ දේශනා කොට වදාළේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ඉර්ධිමත් භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දරන උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ මුල් කරගෙන. පින්නතුනි, උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ ගිහි කාලේ බොහෝම සුන්දර රූපයක් තිබුණ කෙනෙක්. පැවිදි වුණාට පස්සෙත් ඒ රුව ගුණ එසේමයි, කිසි අඩුවක් නැහැ. ඉතින් මේක නිසා පිය සිටුතුමාට ලොකු අපහසුතාවයක් තිබුණා. තමන්ගේ දියණිය ඉල්ලමින් රාජකුමාරවරු, සිටුකුමාරවරු මේ ආදි වශයෙන් උසස් ප්‍රභූන්ගේ දූදරුවෝ යෝජනා ඉදිරිපත් කරනවා. එක්කෙනෙකුට දුන්නොත් අනිත් ඔක්කොම අමනාප වෙනවා. ඉතින් ඒක නිසා මහ විශාල කරදරයක් වෙලා තිබුණා. අන්තිමට දුවගෙන් අහනවා, මට මේ ප්‍රශ්නෙට මූණ දෙන්න බැහැ, මේ කාටවත් නැතුව මහාන වෙන්න බැරිද කියලා. හැබැයි ඉතින් තාත්තගෙන් ඒ වචනේ එනකම් බලාගෙන හිටියා වගේ. ඒ තරම්ම කැමැත්තෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගත්තා. හැබැයි ගිහි ගෙදර ඉන්න කාලේ ඉඳලම තමන්ගේ ඥාති මස්සිනා කෙනෙක් ඇය කෙරෙහි බොහෝම ප්‍රේමයෙන් බැඳිලා හිටියා. ඇගේ එහෙම අදහසක් නොතිබුණත් ඔහු ළඟ අදහසක් තිබුණා. පැවිදි වීම පිළිබඳව ඔහුට තිබුණේ ලොකු කලකිරීමක්. සංසාරේ මහා කල්ප ලක්ෂයක් පාරමී දම් පූර්ණේ කරලා හිටි ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ එවන් තානාන්තරයක් ලබන්න. නොබෝ කාලෙකින්ම සව් කෙලෙස් නසල අරහත්වයට පත් වුණා. පිරිසෙන් වෙන් වෙලා එක්තරා උයනක පුංචි කුටියක් ඇතුළේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. තනියම විවේකීව වැඩ ඉන්න නිසා නන්ද තීරණය කළා තමන්ගේ අරමුණ මුදුන්පත් කරගන්න. උන්වහන්සේ පිණ්ඩපාත වැඩියට පස්සේ නන්ද ඇවිල්ලා මේ කුටියේ ඇඳ යටට රිංගගත්තා. නන්ද කියන්නේ අර ගිහි කාලේ ඉඳලම පිටිපස්සෙන් එන තමන්ගේ මස්සිනා. පිණ්ඩපාතේ වැඩලා බොහෝ දුර පයින් ගිහිල්ලා බොහොම වෙහෙසිලා
අව්වෙන්ද පීඩා විඳ විඳ කුටියට ඇවිල්ල ආහාර පාත්‍රී යම් තැබිය යුතු තැනක තියලා මදක් වෙහෙස නිමාගණ්ඩ යහනේ ඇලවුණා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගණ්ඩ හිටපු අර පෞකාර පුද්ගලයා වහාම යහනට ගොඩ වුණා. නමුත් අවස්ථා කීපයක් ඔහුට සඳහන් කළා නැසෙන්ඩ එපා කියලා. උන්වහන්සේ දන්නවා මේ කරගන්න බරපතල කුසලයක් කියලා. නමුත් ඔහු කාමයෙන් මත් වෙලා හිටියා, රාගයෙන් උමතු වෙලා හිටියා, ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්න බැරුව ගියා. ඔහු තමන්ගේ අරමුණ මුදුන්පත් කරගත්තා. රහතන් වහන්සේට කාම සිතවිල්ලක් කොහොමත් නැහැනි, කාම සේවනයේ ඉවසිල්ලකුත් නැහැනි. ඉර්ධිවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයයි දරන්නේ. කෙනෙකුට ප්‍රශ්නයක් ඇති කරන්න බැරිද? ඒ ඉර්ධිය පාවිච්චි කරලා බේරෙන්න තිබුණේ නැද්ද? ඉර්ධිය පාවිච්චි කරලා ඔහුට යමක් කරන්න තිබුණ නැද්ද කියලා. පින්නතින අපි හිතනවට වඩා මේ කාරණා දිහා ඊට වඩා හුඟක් නුවණැසින් තමයි බලන්න ඕනේ. කාම ආසාවක් කාමයේ ඉවසීමක් කොහොමත් රහතන් වහන්සේට නැහැ. එහෙම වෙන්න නම් කෙලෙස් තියෙන්න ඕනේනේ. එහෙම කෙලෙස් නැහැ, සව් කෙලෙස් නැසලා ඉන්නේ. නමුත් Taman මේ අපහසුතාවයට පත් වුණාම මේ ශාසනයේ තවත් කෙනෙකුට ඒ අපහසුතාවයට පත් වෙන්න වෙන්නේ නැහැ කියන කාරණාව දන්න නිසා නිහඬ වුණා කියලා අපිට හිතන්නත් පුළුවන්. ඒ වගේ පැතිකඩවල් ගණනාවක් හිතන්න වෙනවා. හැබැයි අපි මේ පළමුවෙන් සඳහන් කරපු කාරණාව, උන්වහන්සේ මේ කාම අපරාධකාරී යුගයේ ගොදුරක වුණාම අය මේ ශාසනයේ භික්ෂුණියකට එහෙම වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ මොනම හේතුවකින්වත් භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව අමුතු කාරණාවක් සඳහන් කරලා තිබුණේ නැහැ. හුදකලාවේ වාසය කරන්න එපා, මෙහෙම මෙහෙම ජීවත් වෙන්න ඕනේ කියලා තිබුණේ නැහැ, නිදහස දීලා තිබුණා. දැන් මේ සිද්ධිය ඇති වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මහරජිරුවන්ට කතා කරලා කියනවා, මහරජේ මගේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා වගේම තමා භික්ෂුණීන් වහන්සේලාත් නොඑක් සැප සම්පත් ධන සම්පත් අත්හැරලා මේ ශාසනයේ පැවිදි වුණේ සංසාරي කෙරවල කරන්න ඕන නිසා මිසක් වෙන ලාභ ලෝභ අපේක්ෂාවෙන් නෙමෙයි කියලා. භික්ෂු මහා සංඝරත්නයට වගේම භික්ෂුණී සංඝරත්නයටත් ඒ අයිතිය තියෙනවා. නමුත් භික්ෂුණී සංඝයාට භික්ෂු මහා සංඝයාට වඩා රැකවරණයක් ඕනේ. ඒ නිසා උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ මුහුණ දුන්න මේ අකරතැබ්බයත් එක්ක මින් පස්සේ භික්ෂුණීන් වහන්සේලාට අන්තපුරේ වාසය කරන්න අවස්ථාව හදන්න කියලා. රජුරු එතන ඉඳලා සියලුම භික්ෂුණී ආරාම ඇතුළු නුවර ඉදි කෙරුවා. දැන් අන්තපුරේ වාසය කරන්න අවස්ථාව හදන්න කියලා කියහම අපිට අන්තපුරේ ගියපු ගමම්ම අපි පුංචි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන්නේ අන්තපුරේ කියලා කියන්නේ මේ රජ්ජුරුවන්ගේ භාර්යාවෝ ඉන්න ප්‍රදේශය කියලා. පින්නතනේ අන්තපුරේ කියලා කියන්නේ එහෙම අදහසක් නෙමෙයි. අන්තපුරේ කියලා කියන්නේ ඇතුල් නුවර කියන එකයි. ඒ කාලේ නගර සැලැස්ම හදනකොට ප්‍රාකාර දෙකක් බඳිනවා. මුළු නගරේ වටේම බැඳපු ප්‍රාකාරයක් තියෙනවා. නගරේ මැද්දේ ආයේ බැඳපු ප්‍රාකාරයක් තියෙනවා. එතකොට ඒ දෙවනි ප්‍රාකාරයෙන් ඇතුලේ තියෙන්නේ ඇතුල් නුවර, ඊට පිට තියෙන්නේ පිට නුවර. එතකොට මේ ඇතුල් නුවර තමයි රජු වාසය කරන්නේ, රජුගේ ඥාතීන් වාසය කරන්නේ, ප්‍රධාන සේනාපතිවරු වාසය කරන්නේ, සිටු ඇමතිවරු වාසය කරන්නේ, ඒ අයගේ පවුල්වල අය වාසය කරන්නේ. මේ සියලු දෙනාම ඉන්නේ මේ ඇතුල් නුවර. ආරක්ෂාව වැඩි.
වෙනත් වෙනත් ආරක්ෂක විධිවිධාන වලින් ඇතුල් නගරයට තවත් ආරක්ෂාව තර කරලා තියෙන්නේ. ඉතින් මේ ඇතුල් නුවර කියන එකට තමයි අන්තඃපුරය කියලා කියන්නේ. නමුත් අපි ඒකේ තේරුම හදාගෙන තියෙන්නේ මේ පොතපතේ නම් නැති විදිහකට. පොතපතේ එහෙම එකක් නැහැ. ඇතුල් නුවර කියලා කියන්නේ අධි ආරක්ෂිත කලාපයක්. මේ කාලේ විදිහට කිව්වොත් එහෙම තමයි කියන්නේ වෙන්නේ. ඉතින් භික්ෂුණී සංඝයාට ඇතුල් නුවර ආරක්ෂාව හදන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට අර සිද්ධ වෙච්ච අපරාධය මුල් කරගෙන තමයි නැවත භික්ෂුණියකට කවදාවත් එවන් අපරාධයක් නොවෙන්න ආරක්ෂාව මේ තරම් තහවුරු කෙරුණේ. ඉතින් උත්පලවන්නා රහත් මේනින් වහන්සේ ඒ බව දැනගෙන ඉන්න ඇති. නුවණින් දකින්න ඇති. මේ වාගේ කාරණා ගොඩක් අපිට හිතන්න තියෙනවා ඇත්ත එක්ක. නන්දට මොනව වෙන්න ඇද්ද? නන්දට කීව නැසෙන්න එපා කියලා. නමුත් වෙනතනේ රාගය අන්දයි කියලා කතාවක් තියෙනවානේ. රාගික පුජ්‍යලයාට මේ කවුද කියන කාරණාව වටින්නේ නැහැ. රාගයෙන් අන්ද වුණාම. ද්වේෂයෙන් මුලා වුණාම වගේමයි. අරමුණ ඉෂ්ට කරගෙන යහනෙන් පහළට බැස්සා. නමුත් නන්ද වැඩි දුර ගියේ නෑ. මේ තරම් අපරාධකාරීෙක්, මේ තරම් පවුකාරීෙක්, තාමත් මගේ ඇඟ උඩ මොකට තියාගන්නවද කියලා හිතනවා වගේ මේ මහපොළොව එක පාරම විවෘත වුණා. අවීචියෙන් නැගෙන ගිනි දැල් ඒ මොහොතේම ඒ විවරයෙන් එළියට ඇවිල්ලා නන්දෝ වෙලා ගත්තා. ඔව් මොහොතින් අවීචියට අරගෙන ගියා. මෙන්න මේ සිදුවීම මුල් කරගෙන භික්ෂූන් වහන්සේලා දම් සභාවේ කතාවක් ඉපැද්දෙව්වා. රහත් මෙහෙණින් වහන්සේට වෙච්ච අපරාධයත්, නන්දට වෙච්ච අකුසලයේ විපාකයත් මේ ගැන කතා කර කර ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලගේ හිත භාග්‍යතුන් වහන්සේගේ නුවණින් දැකලා අසීමාන්තික බුද්ධ ලීලාවෙන් මහා කේසර සිංහ රාජයෙක් වගේ ධර්ම මණ්ඩපයට වැඩම කරලා බුද්ධාසනයේ වැඩ ඉඳලා ෂඩ්වර්ණ රශ්මීන් විහිදවල භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මම එන්න කලින් මොනවද කතා කළේ මේ කාරණාව මතක් කළා ස්වාමීනි මෙන්න මේ සිද්ධිය ගැන තමයි කතා කළේ අන්න ඒ වෙලාවේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රතනේ දේශනා කළේ මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති එවන මෙතන සඳහන් කරනවා මදුවා මඤ්ඤති බාලෝ පින්නතනි මදුවා කියලා කියන්නේ මං කිව්වා මීපෙනි වගේ කියලා යම් බාලීක් බාලීකෙන අඥානීක් පාපතරීක් යම් මොහතක කල්පනා කරනවා යම් අකුසල් සහගත වැඩක් කරන්න සැලස්මක් හද හද ඉන්නවා අකුසල් සහගත වැඩක් කරන්න සැලස්ම සාර්ථකයි ඔහු සතුටු වෙනවද නැද්ද සතුටු වෙනවා තමන්ගේ සැලැස්ම සාර්ථක නිසා සතුටු වෙනවා. වෙනතින් මේ වචනය වර්තමානයේත් එක්ක අර්ථකථනය කරන්න ගියොත් කොච්චර කරුණු කතා කරන්න පුළුවන්ද? මෙහෙම හිතන්න. අපි කියමු හිටි ගමන් හෙට උදේ එළි වෙනකොට අහවල් භාණ්ඩවල මිල වැඩි වෙනවා. දැන් එතකොට ගෙනල්ලා තියෙන භාණ්ඩ ඔක්කොම කලින් තිබුණ මිලට ගෙනපුවා. බොහෝ දිනකට සතුටු නැද්ද? අපිට දුකයි. නමුත් වෙලෙන්දට සතුටු නැද්ද? දැන් හෙට ඉඳලා තව කීයක් ලාභද කියලා. නමුත් ඇත්තටම ඔහු සතුටු වෙලා ඒක විකුණුවා වුණාට ඒක වංචාවක්ද නැද්ද? ඒක වංචාවක්.
පාරිභෝගිකයෝ වෙච්ච අපි හැමෝම දන්නවා මේවා ගෙනාවේ මේ මිලට නෙමෙයි කියලා. නමුත් මේ මිනිස්සු අපිට ඒවා විකුණන්නේ අලුත් මිලට. අපි කවුරුවත් සතුටින් දෙයක ගන්නේ අපි සතුටින් නෙමෙයි ගන්නේ. නමුත් ඔහුට අනුකම්පාවක් තියෙනවද? තමන්ගේ පාරිභෝගිකය ගැන අනුකම්පාවක් නැහැ. ඒක නිසා නව මිලට තමයි ඔහු විකුණන්නේ. මේ ලෝක වශයෙන් නම් ලාභයි. ආත්ම කෝටි ගාණක් අලාභයි. භාගිතුන් වහන්සේ තැනක දේශනා කරනවා, මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවනම් යම් කෙනෙක් ලොකු සැපයක් වෙනුවෙන් සුළු සැපය අත්හරින්න කියලා. නමුත් සුළු සැපය ලබලා ලොකු ලාභයක් ලැබුවා කියලා තමයි වර්තමානයේ අපේ කල්පනාව. ඒකයි මම කිව්වේ මේ ජීවිතේට නම් ලාභයි, ආත්ම කෝටි ගණක් පාඩුයි කියලා. මේලි ජීවිතේ ලාභයි කියලා කීවත් පින්නතින එක ආහාරයක් නම් අනුභව කරලා පැය කීපකින් මලමුත්‍රා බවට පත් වෙන දෙයක් සම්බන්ධයෙන් තමයි සමහරලාට මේ තරම් වංචා කරලා තියෙන්නේ. එහෙම වෙනවනේ සමහර ඒ වගේ කල්ිකුත් වෙලා තියෙනවා. නමුත් ලේබල් එක වෙනස් වෙලා ආපහු අපිට ඉක්ිනෙනවා. මයිකයි කියේ පැය ගානකින් මලමුත්‍රා බවට පත් වෙන දෙයක් වෙනුවෙන් සංසාරේ ආත්ම කීයක් පාවා දෙනවද? අපරාධි. මොකක් නිසාද එහෙම වෙන්නේ? දහම නොදන්නා නිසා. ඔහුට ලාභේ ලැබෙනකොට හරියට මීපැණි වගේ. හැබැයි පාඩුව විඳින්න වෙනකොට තමයි ඊට වඩා එක ගොඩක් භයානකයි. එහෙමනම් කෙනෙක් වරදක් කරන්න කාලයක් තිස්සේ සැලසුම් කරනවා. අපි කියමු වැරදි කාම සේවනය කරන කෙනෙක්. අන්‍ය වූ කාමවස්තුවක් දැහැගන්න සෑහෙන කාලයක් ඉඳලා සැලසුම් හදනවා. අවස්ථාව හොයනවා. එහෙම නැත්නම් දැරියක් කෙලසන්න අවස්ථාව හොයනවා. යන වෙන වෙලාව මොකද්ද? කොයි වෙලාවට දෙන්නේ? කවුරු එක්ක දෙන්නේ? තනියම ගිය දවස කවද්ද? බලන්නකො සෑහෙන කාලයක් මේ කාරණාව සඳහා සැලසුම් හදනවනේ. එහෙම කරලා කරලා තමන්ගේ අවස්ථාව මුදුන්පත් කරගත්තට පස්සේ ඔහුට ඇත්තටම දැනෙන්නේ තමන් ජයග්‍රාහකයෙක් කියලා නෙමේද? තමන්ගේ ජයග්‍රහණය ගැන පුදුම සතුටක්. නමුත් මහ කාලයකටද මේ ජීවිත වශයෙන්ුත් සමහරලාට හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. මිනිස්සුන්ගෙන් ගුටි කණ්ඩ වෙනවා. හිරේ විලංගුවේ ඉඳලා ආපහු ගමට ආවත් කාගේවත් පිළිගැනීමක් නැතුව යනවා. ඔහු අපේ ගෙදරකට දොරකට එන්න යන්න හැරුණත් අපේ ගෙදර ඉන්න දියණිවරු සම්බන්ධයෙන් පවා අපිට තියෙන බයක්. දෙහින් අපි හැමෝම ඔහු ප්‍රතික්ෂේප කරනවා. ආවත් හැමෝම ඉන්නේ විමසිල්ලෙන්. ඒක ඔහුට දඬුවමක් නෙමේද? ඒක දඬුවමක්. ඔහු මහමග යනවා. පිරිස් ඉන්න තැන්වලට එනවා. සමහර කෙනෙක් ඔහුව පෙන්නලා තව කෙනෙක් එක්ක මොනවද මුණනවා. හැබැයි ඒ කාන්තයෙන් ඔහු දන්නවා මගේ චරිතය තමයි මේ කියන්නේ කියලා. ඔහුට එතන තව රැඳෙන්න පුළුවන්ද? දැන් බලන්න නිකම්ම සමාජය තුළ ඔහු මොනතරම් අපහාසයකට පත් වෙනවද, අපහසුතාවයකට පත් වෙනවද කියලා. මරණින් මත්තේ අතිශය භයානක දුක්වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සතරාපායේ වශයෙන් නැවත මනුස්ස ලෝකෙක ඉපදිච්චහම ඒ සඳහා තවත් කාලාන්තරයක් වෙනම වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ අතිශය භයානක විදිහට තමයි ඒක කරන්න වෙන්නේ. අන් ඒකයි මේ කියන්නේ අඥානයාට අකුසලය කරන තුරු ඒ අකුසලය කිරීමෙන් ලබන සැපය හරියට නිකන් මීපැණි වගේ දැනෙනවා කියලා. මදුවා මඤ්ඤති බාලු. පවිතු සිතවිල්ල මුදුන්පත් කරගන්න තුරු ඔහු උනන්දුවෙන් කටයුතු කරනවා. මුදුන්පත් වීමෙන් අසීමිත සතුටකටපත් වෙනවා. නමුත් සඳහන් කළා අනුවණයා
පවක් පිළිබඳව යම් කිසි අදහසක් ඇති කරගෙන. ඒ පව සිද්ධ කරන්න සැලසුම් හදන මොහොතක් මොහොතක් ගානී. මේ සියලුම සැලසුම් හැදෙන්නේ අකුසලයකටන. එනම් ඒ මොහොතක් මොහොතක් ගානි මොනතරං අකුසල් සිද්ධ වෙනවාද. ලෝභසිත තියෙනවා, දේශසිත තියෙනවා, මෝහසිත තියෙනවා, ප්‍රධානකුසල් මුල්තුන කාලාන්තරයක් තිස්සමේ අකුසල් එක්ක වාසය කරනවා. එනිසා සිදුවීම සිදුවෙන මොහොතේ විතරක් නෙමෙයි අකුසල් රැස් කරගන්නේ, සිදුවීම සැලසුම් කරන්න පටන් ගත්ත දවසින්ද අකුසල් සිද්ධ වෙනවා. ඉතින් සුළුපටු අකුසල් කන්දරාවක් නෙමෙයි ඒ තුලින් ඔහුට එකතු වෙන්නේ. ඒ නිසා සඳහන් කළා න පච්චති. පින්නතුනි අකුසලය කරපු ගමන් පල දෙනවද? නෑනේ. අකුසල් කරපු ගමන් පල දෙන්නේ. දිට්ඨ ධම්ම වේදනීයවම පල දෙනවා බොහොම අඩුයි. පල දෙන අවස්ථා නැතුව නෙමේ. නමුත් වැඩිපුරම අකුසලයේ පල දෙන්නේ පැසෙව්වට පස්සේ. මේ ලෝකේ අපරාධයක් කරනවා නම් කරන අපරාධයේ දරුණුම අපරාධයක් බවට පත් වෙන්නේ කාට අපරාධ කරාමද? භාග්‍යතුන් වහන්සේට අපරාධ කරාම. ඒ සිල්වත් භවයේ ගුණවත් භවයේ ප්‍රමාණයට අනුව බැරදි කරන්නාට ලැබෙන අකුසලයේ බලවත් වෙනවා. එනම් මේ ලෝකේ ලොකුම අපරාධය කරන්න පුළුවන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. දේවදත්තයන් වහන්සේ ඒ අකුසල කර්මය කීපාරක් කරගත්තද? පින්නතුනි බරක් දේවදත්ත හාමුදුරුව භාග්‍යතුන් වහන්සේට විඳින්න දුනුවාය යවුවා. තවත් වරක් දේවදත්ත හාමුදුරුව භාග්‍යතුන් වහන්සේ නසන්න නාලාගිරි කියලා ඇතෙක් කෙව්වා. ඒ දෙකම අසාර්ථක නිසා දේවදත්තයන් වහන්සේ ගිජුකුළු පව්ව මුදුනට නැගලා තමන් විසින්ම භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුව අරමුණු කරලා ගලක් පෙරළුවා. මේ සියල්ලම කරලත් දේවදත්ත හාමුදුරුව අනිත් පැත්තෙන් බැහැලා පන්සලට ගිහිල්ලා තමන් එහෙම දෙයක් නොකළා වගේ බොහොම දුරට ඉන්නවා. අපි හිතන හැටියට දේවදත්ත හාමුදුරන්ට ගලෙන් බහින්න බැරි වෙන්න ඉපේ. භාග්‍යතුන් වහන්සේට ගල පෙරල්ලා එහිම වෙන්නේ නැහැ පින්නතුනි. ඒකයි සඳහන් කළේ මහණෙනි කිරි දොවාගත්ත ගමන් මිදෙන්නේ නැහැ කියලා. කිරි පැසවන්න ඕනේ මිදෙන්න. අකුසලයේ පල දෙන්නත් අකුසල් පැසවන්න ඕනේ. එහෙම තමයි වැඩිපුර පල දෙන්නේ. දිට්ඨ ධම්ම වේදිනිය පල දෙන අවස්ථා නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ කිරි දවාගත්ත ගමන් නොමිදෙනවා වගේ පව කරපු ෂණේම පල දෙන්නේ නැහැ කියලා. ඊළඟට සඳහන් කළා අත බාලු දුක්ඛං නිගච්ඡති. යදාච පච්චති පාපං අත බාලු දුක්ඛං නිගච්ඡති. තමන් කරන ලද අකුසල කර්මයේ විපාකය තමන් සොයාගෙන එනකොට බාලයට දැනෙන්නේ විඳින්න වෙන්නේ මහ භයානක දුක්ඛන්දරාවක්. ඒ කාරණාව සඳහන් කරනවා දුකට පැමිණීම පරලොව කෙලවරක් නැති අපා දුකට පැමිණීම. ඔහු නොපෙනෙන තෙක් මේ ලෝකේ මොනතරම් දුක් විඳිනවා. මේ ලෝක වශයෙන් නින්දා සහගත අවමාන රාශියකට මුණපානවා. පරලෝ ගියහම නිරයගාමී වෙලා මහත් වූ දුක්වලට මුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ කර්මයාගේ ප්‍රමාණයට උපදින නිරේවල් එක එක නිරේවල් එක එක නිරේ එක එක විපාක තියෙනවා. දරුණු බව භයානක බව වැඩි. නිරේ ආවුෂ බොහොම දිගයි. නිමක් නැති දුක් කියලා කියන්නේ ඒකයි. අවම ආයු ප්‍රමාණය ගැන කතා කළත්
මහනිරේක අවමායු ප්‍රමාණය. අඩුම ආයුෂ තියෙන මහනිරේ ආයු ප්‍රමාණය ගැන සඳහන් කරනවා. ඒ නිරයේ එක දවසකට මනුස්ස වර්ෂ ලක්ෂ 90ක් ඕන කියලා. එතකොට අපි එක දවස දෙහින්නේ. එක දවසකට මනුස්ස වර්ෂ ලක්ෂ 90ක්. අපේ අවුරුදු ලක්ෂ 90ක් එහාට එක දවසයි. අන්න ඒ වගේ දවස් 365ක් එහාට අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් අවශ්‍යයි. ගණනින් කියලා තියෙනවා බිලියන 1620 සංජීව නිරයේ ආවිෂයි කියලා. නමුත් සංජීව නිරයේ වැඩිපුරම පැහැෙනවා කියලා කියන්නේ ප්‍රාණඝාත කරපු අය. මදුරුව මැරුවත් අලිකොටි මැරුවත් සංජීවයට තමයි තීන්දු වෙන්නේ බොහෝ වෙලාවට. තවත් නිරේවල් තියෙනවා වැඩිපුර යන්නේ සංජීවයට කියලයි කියන්නේ. පින්නතන ආයුෂ එච්චර දිගයි නම් සංජීවයේ එච්චර දුකක් විඳින්ද අනාගතයේ බලාපොරොත්තු තියාගෙනද මදුරුවෙකුට ගහන්නේ කියලා කල්පනා කරන්න වටින්නේ නැද්ද? ඒ මදුරුවාට ගහන්නේ ඒ තරම්ම ලාභයක් තියෙනවද? උකුණෙක් බිඳලා පොඩි කරලා විනාශ කරන්නේ අච්චර දුක්ඛන්දරාවකට කැමැත්තෙන්ද? කූඹියෙක් පොඩි කරලා දාන්නේ හිතලා බලන්න මේ සුළු සුළු අකුසල කර්ම ටික ගැන. කර්මයේ පිළිබඳව මනා දැනුමක් මනා අවබෝධයක් යම් කෙනෙක් ලබලා නම් ඒ පුජ්‍යලයා කර්මයට හරීම බයයි. ඔව් කර්මයට පක්ෂපාත නෑ, හැම වෙලාවෙම කර්මයට විරුද්ධවයි වැඩ කරන්නේ. ඒ නිසා මේ හැම කරුණක්ම සුළුපටු නැති නිසා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට කෙටියෙන්ම දේශනා කළේ සියලු ප්‍රාණීන් කෙරෙහි මෛත්‍රී සිත් පහළ කරගන්න කියලා. මොකද මේක නිරේ ගිහිල්ලා ආවම ඉවර වෙනවා නම් එකක් නේ. නිරේ ගිහිල්ලා ආවා කියලා මේක ඉවර නෑනේ. ඊට පස්සේ මනුෂ්‍ය ආත්මවල වගේ ආත්මවල ඉපදුනහම ගුටි කාලා මැරෙන්න සිද්ධ වෙනවා. ඒ මදුරුවන්ට ගහලානේ මරන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට අපිටත් ගුටි කාලා තමයි මැරෙන්න වෙන්නේ. කර්මය ගැන සඳහන් කරනකොට සඳහන් කළානේ කර්මය සිද්ධ වෙන විදිහටම විපාක හම්බෙනවා කියලා. මේ ලෝකේ සත්තු කොච්චර මැරෙනවද? ඒ මැරෙන විදිහ කොයිතරම් භයානක ආකාරද? නිකන් බලන්න මාළු අල්ලනකොට අර බොහොම තියුණු උලක් තියෙන ලීයකට ඒ වාගේ උල් ගැට ගහලා මාළුවා ළඟට ලං කරලා අරකින් ගහලා ඇනලා උස්සනවා. ඉතින් නිකන් හිතන්නකෝ ඒ උල මගේ ඇඟට දාලා ඇද්දොත් එහෙම කොහොම වේදනාවක් මට දැනෙයිද කියලා. මට නම් කෑ ගහන්නවත් පුළුවන්. අර සතට කෑ ගහ ගන්නත් බෑ. දෙන්නෙක් දෙපැත්තෙන් ඇනගත්තහම ඒ විතරක් නෙමේ තවම බෝට්ටුව ඇතුළට දාගෙන ඊළඟට පොල්ලකිනුත් ගහනවා. ඉතින් ඒ වගේ දුක් කොයිතරම් දරුණු වේදනා සහිතද? ඉතින් මේ වගේ මේ එක කාරණාවක් මැරෙනකොට කොයිතරම් දුක්ඛදායක විදිහට මැරෙනවද? සමහර සත්තු මරනකොට වතුරෙදිම අයිනව හෙල්ලවල් වලින් ඇනලා 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 බල බිඳලා තමයි අරගන්නේ. ගොඩබිම සත්තු මරනකොට කොයිතරම් දුක්ඛිත ආකාරවලට මැරෙනවද? සමහර අය කපන්නේ පණ පිටින්. මාළුවෝ වගේ සත්තු කපන්නේ පණ පිටින්. අපි තාම ටිකක් මේ බුදුදහමත් එක්ක පොඩි සංවරයක් තියෙනවා. නමුත් අපි පිටරටකට ගියහම සමහරලාට ගියපු අය ඇති, දැකපු අය ඇති. මේසෙ උඩ තියලා තියෙන එක එක සත්තු පණ පිටින්. මේසෙ වටේට වාඩි වෙලා පෙන්වන්නයි තියෙන්නේ මෙයා හදලා දෙන්න කියලා. එහෙම නැත්නම් මේසෙ උඩ තියෙනවා
අර හීටරේ වගේ පැහෙන උණුතුර භාජනය. අපිම තමයි කැමති සත්තු තෝරලා ඒකට දාගන්න. දාලා තැඹුණහම අරන් අනුභව කරන්නේ අපිමයි. ඒ එක එක සංස්කෘතිය වල හැටි. නමුත් ඒ මිනිස්සු කර්මය ගැන දන්නවද? ඒගොල්ලන්ගේ කල්පනාවම සත්තු ඉන්නේ අපිට කණ්ඩ වගේ කියලා. ඉතින් ඒ වගේ සමහර අය උණුතුර වාෂ්පයේ දාලා තඹනව පණ පිටින්. මේ වගේ නොයෙක් අවස්ථා ඉතාම දුක් සහිතව තමයි ජීවිත නැති වෙන්නේ. සමහර ඒවා බලන්න බෑ, අපි අහක බලා ගන්නවා. නමුත් පින්නතුනි, ඔහුට එහෙම වෙන්නත් තවත් කර්මයක් තියෙනවා. මොකද මේ සංසාරේ බොහොම දිගයි. ඒ අයත් සසර බොහෝ දෙනාට එහෙම කරලා තියෙනවා. ඒකේ විපාකය ඔවුන් අද විඳිනවා. ඔවුන් විපාක විඳිනකොට තව කෙනෙක් කර්ම රැස් කරනවා. මේක තමයි සංසාරේ හැටි. කෙනෙකුට ගහලා මරලා කියලා ආරංචි වෙනවා. කෙනෙක් කපලා මරලා කියලා ආරංචි වෙනවා. අපි ඔක්කොටම හරි කනගාටුයි. මොකද මේ ජීවිතේ හොඳ මිනිහෙක්. නමුත් ඵල දෙන්නේ ඔහුද පෙර කරගත්ත කර්මයක්. මේ සිද්ධියට සම්බන්ධ අතීත හේතුවක් තියෙනවා. මේ සංසාරයේ එහෙමයි ඉදිරියට යන්නේ. ඒක නිසයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කර්ම රැස් කරන්න එපා කියලා. ප්‍රාණඝාත කරන්න එපා කියලා. අකල් ආයුෂය, අකාලී මිය යනවා. මේක බුද්ධාන්තරයක්. පරම දුර්ලභ මනුස්ස ජීවිතයක්. අපි කියමු ඉගෙන ගන්න කාලේ අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි රැකියා කරගත්තා. මොන මොනවා හරි ටිකක් හොයාගත්තා. දැන් දැන් නම් පින්කම් කරන්න ලොකු අදහසක් තියෙනවා. නමුත් තාම යෙදෙන්න බැරි වුණා. අද හෙට මැරිලා ගියොත් බුද්ධාන්තරයෙන් ඵලයක් නෙලා ගන්න පුළුවන් වුණාද? නමුත් ඇයි අකාලි මැරෙන්න සිද්ධ වුණේ? පෙර මමත් කාට හරි එහෙම අපරාධයක් කරලා තියෙන නිසාද මටත් ඒකේ විපාක විඳින්න සිද්ධ වෙලා තියෙනවා? ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ කර්ම රැස් කරගන්න එපා කියලා. කෙනෙක් හොරකම් කරනවා. බොහොම ඉක්මනට පෝසත් වෙන්න ලේසිම ක්‍රමේනි හොරකම් කරන එක. නමුත් මේ ජීවිතෙන් ඒ වෙනුවෙන් විඳින දුක් ගොඩක් තියෙනවා. මරණින් මත්තේ සතර අපායෙන් ගොඩ වුණාට පස්සේ හිඟමන් ඉල්ලගෙන ගියත් ලැබෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒ කියන්නේ ධන සම්පත් නැහැ කොහොමත්. හිඟමනේ ගියත් හම්බ වෙන්නේ නැහැ. නමුත් එදා හොරකම් නොකර වේලක් නොකා වේලක් කාලා හරි ජීවත් වෙලා මේ සිල්පදයට ගරු කරලා හිටියනම් ඉදිරියට හම්බ වෙන ජීවිත කීයක් සැප සහිත වෙනවද? නමුත් මේ එක ජීවිතයක් සුවපත් කරගන්න ගිහිල්ලා ඒකත් සුවපත් කරගෙන සතුටින් ඉන්න බෑනේ. හිරේ විලංගුවෙත් වැටිලා ඉන්න වෙන්නේ. ඒක සුවපත් කරගන්න ගිහිල්ලා ආත්ම කෝටි ගානකට පාඩු කරගෙන තියෙනවා. යම් කෙනෙක් කාම අපරාධ කරනවා නම් හැමදාම ඔහුටත් තමන්ගේ බිරිඳ ගැන සැකෙන් බයෙන් ඉන්න වෙලා තියෙන්නේ. තමන්ගේ දරුවා ගමනක් ගිහිල්ලා එනකොට රෑබෝ වෙනවා නම් සැකෙන් බයෙන් ඉන්න වෙලා තියෙන්නේ. කවුරු හරි කරදරයක් කරයිද කියලා. මා විසින් අනුන්ගේ කාම වස්තු කෙලසන්නේ නැත්තම්, මා විසින් අනුන්ගේ කාම වස්තු වලට ගරු කරනවා නම් මගේ පවුලේ අයට කවුරුවත් හානි කරන්න එන්නේ නැහැ කියන කාරණාව ධර්මයේ තුලින් මනාව ප්‍රත්‍යක්ෂව දකින්න ඕනේ. මං අනුන්ගේ දෙයක් හොරකම් කරලා නැත්තම් කවදාවත් මගේ දෙයක් කෙනෙක් හොරෙන් ගන්නෙ නැහැ. අපි අද බස් එකේ ගියත්, නගරයේ ඇවිද්දත් සමහරලාට මුදල් පසුම්බියට මොකද්ද වුනේ කියලාවත් හිතාගන්න බැරුව යනවා. එහෙම නැත්නම් ඒක අතේ තියාගෙන යන්න වෙලා තිබ්බ අතේ තියනගෙන ගියත් උදුර ගන්නවා. ඉතින් මල්ලක දාලා අල්ලගෙන යන්න වෙලා තියෙනවා. නමුත් සමහර කෙනෙක් සමහරලාට දවසේ නැත්නම් මාසේ වැටුප අරගෙන යනකොට වැටුප සහිත ඔක්කොම මල්ල වැටිලා අපි ඕන තරම් කලාතුරකින් විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල දකිනවා. කෙනෙකුට ඒක හම්බ වෙලා හොයාගෙන ගිහිල්ලා දීලා ඇවිල්ලා තියෙනවා.
125ක්වත් අඩු වෙලා නැහැ. කෙනෙකුගේ අතේ තියෙනක හොරකම් කරගෙන යන්නත්, කෙනෙකුගේ වැටිච්ච එක තව කෙනෙක් සොයාගෙන ගිහිල්ලා දීලා එන්නත් මෙතන කාරණා දෙකක් නැද්ද? එහෙනම් සංසාර ගමනේ අනුන්ගේ දේවල් කඩා වඩාගෙන නැති එකේ ලාභයයි තියෙන්නේ. එනම් මේ දහම සාන්දෘෂ්ටික බව, ප්‍රත්‍යක්ෂ බව මේ මිහි මත අපි දකිනවා. ඒ ධර්මය තුළ යෙදෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බොරු කියලා කෙනෙක් අනුන් රවට්ටනවා නම් මං කැමති නෑනේ මාව රවට්ටනවට. අනිත් එක තමයි පින්නතනි, දැන් බොරු කිය කියා අනුන් රවට්ටන කෙනා අපි ඒ පුද්ගලයාට ගිහිල්ලා ඇත්තක් කීවත් ඔහු හිතන්නේ බොරුවක් කියලා. ඇයි? එයාගේ පුරුද්දනේ බොරු කියන එක. එතකොට එයාගේ කල්පනාව අපිත් කියන්නේ බොරු කියලා. එතකොට දැන් සමහර අය ඉන්නවා මේ මොනවා කතා කරන්න ගියත් මේ වෙන කෙනෙකුගේ අඩුපාඩුවක් ඇදලා අරගෙන ඒක තමයි කතා කරන්නේ. අනුන්ට බනින එක තමයි කරන්නේ. ඊට පස්සේ වෙන දෙන්නෙක් යම් තැනක කතා කර කර ඉන්නකොට ඔහු හිතන්නේ ඒ බයින්නේ ඔහුට වෙන්නේ කියලා. මොකද තමන් වරද කරන නිසා තමන්ටත් එහෙම කරනවා ඇති කියලා ලොකු සැකයක් තියෙනවා. ඒක හැටි. හොරකම් කරන කෙනත් එහෙමයි. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මට යමෙක් යමක් කරනවට මං අකමැති නම් කවදාවත් ඒ දේ අනුන්ට කරන්න එපා කියලා. ඒක නිසාමනේ මේ පන්සිල් ගැන කතා කරනකොට මූලික ශික්ෂාපද හතර කර්මපත කියලා දේශනා කරලා තියෙන්නේ. එයි පින්නතනේ කර්මපත කියලා කියන්නේ. කර්මපත කියලා කියන්නේ මැරෙන මොහොතේ මතක් වුණොත් ඒකාන්තයෙන් නිරේ උපද්දවන දේවල් වලට. මැරෙන මොහොතේ මතක් වුණොත් ඒකාන්තයෙන් නිරේ උපද්දවනවා. කර්ම අහෝසි වෙලා යන්න පුළුවන්, කර්මපත විපාක දීලම තමයි යන්නේ. එතකොට සිල්පද හතර, මූලික හතර මුසාවාදී ගාවටිනකන් මේ සිල්පද හතරම කර්මපත. මේ සියල්ලම කර්මපත කියලා පෙන්වලා තියෙන්නේ. දේශනා කරන්නේ මට කරනවට අකමැති දේ කවදාවත් අනුන්ට කරන්න එපා. සතරාපායේ වැටෙන්න කටයුතු කරන්න එපා. භාග්‍යතුන් වහන්සේ පන්සිල් රකින්න කියලා දේශනා කළේ අපිට කරදර කරන්නද? බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් පන්සිල් කියලා එකක් තිබුණේ නැත්නම් ඒ කාලේ හොඳයි වගේ හිතෙන්නේ නැද්ද? පින්නතනේ ඒ කාලේ හොඳයි වගේ හිතෙන්නේ කොහොමද? අපි ඒක නොදන්නවා වුණාට පව් සිද්ධ වෙන එක අඩු වෙන්නේ නැහැ. සමහර අයගේ නම් කල්පනාව මේ දන්නේ නැති අයට පව් නැහැ කියලා. මේක පවක් කියලා දන්නේ නැත්නම් ඒ අයට පව් නැහැ කියලා තමයි කල්පනාව. නමුත් ධර්මේ නම් කියලා තියෙන්නේ ඒ අයට තමයි පව් වැඩි කියලා. නිකන් හිතලා බලන්නකෝ. අපි කියමු ගෙදර පුතත් සුරාපානය කරනවා. තාත්තත් සුරාපානය කරනවා. වැඩියෙන් පව් කරගන්න ඇත්තේ මේ දෙන්නගෙන් කවුද? තාත්තා. පුතත් සුරාපානය කරනවා. හැබැයි පුතා ගෙදර ඇවිල්ල බොන්නේ නෑනේ. බීලා ගෙදර එන්නෙත් නෑනේ. සමහරට යාළුවොත් එක දවසක් හමාරක් ඉන්න වෙලාවක තමයි එහෙම දෙයක් කරන්නේ. මොකද එයාට ගෙදර ඇවිල්ලා එහෙම කරලා ඉන්න බෑ. අර එහෙම කරන්නේ තැංගි හැංගි. හොරෙන් හොරෙන්. තාත්තට එහෙම ප්‍රශ්නයක් නෑ. එයාට එලිපිටම කරන්න පුළුවන්. අම්මගෙන් බාධාවකුත් නෑ. දරුවන්ගෙන් බාධාවකුත් නෑ. එහෙනම් මේ සැඟවිලා කරන්න වෙන කෙනාට බාධා ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ කර්මය කියන ධර්මතාවයේ පිළිබඳව දන්න කෙනා පවක් කරන්න එළඹිලා තියෙනවා. අපි කිව්ව සතෙක් මරනවා කියලා එක පාරින් බෙල්ල කපලා මරලා දානවා. ඒ සතාට දස වද දිදී සතුටු වෙවි මරණ කෙනාට කර්මය බොහොම බලසම්පන්න වෙනවා. මොකද මේ මරණ චේතනාව පහළ වෙලා කටයුතු කරන අවස්ථාවේ පහළ වෙන විපාක සිත් ගානට පළ දෙන්නේ පළ දෙනවනේ. බොහෝ වෙලාවට විපාක සිත් ගානට පළ දෙනවා. එතකොට එකපාර බෙල්ල කපන එකේ ඇති වෙන විපාක සිත් ගානයි
ඒ සතාට ඇන පොළුවලින් ගහ ගහ කටු පොළුවලින් ගහ ගහ හතරැස් පොළුවලින් පහරදිදී ඇඟට උණුවතුර වක්කර කර දඟලන කෑ ගහන හැටි බල බල පෑ භාගයක් හමාරක් අරගෙන මරණකොට පහළ වෙන සිත් ගන්නේ. එනම් අඥානයා වදදිදී සතුටු වෙවී මරණවා. ආන් ඒක නිසයි සඳහන් කළේ පව් බව නොදන්නා කෙනා පව හොඳටම කරගන්නවා. දන්න කෙනාටත් කරන්න එළඹිලා තිබුණත් ඔහුත් අකුසල කර්මය කරනවා. හැබැයි ඔහු එක තප්පර ගාණින් ඉවර කරගන්නවා. මොකද විපාක සිත් හැදෙන්න දෙන්නේ නැතුව. නැත්තම් ඔහුටත් වේදනාව නොදැනීම එක පාරම මෙරිලා යන්නේ. හරියට නිකන් උදාහරණයක් කිව්වොත් යකඩ බෝලයක් රත් කරලා ගෙනල්ලා වැඩිහිටියෙකුට අල්ලන්න දෙනවා. ඔහු දන්නව ඇල්ලුවොත් මොකද වෙන්නේ කියලා. පොඩි ළමයෙකුට ගෙනහිල්ල දෙනවා. එයා ඒක දන්නේ නැහැ. රතුම රතු පාට ගෙනල්ලා දුන්නාම කරන්නේ දෝතින් මල්ල ගන්න එක. එතකොට නොදන්න කෙනාට තමයි හානිය වැඩිපුර වෙලා තියෙන්නේ. අකුසලයේ ස්වභාවයත් ඔහොමයි. ආන් ඒක නිසා බොහොම සතුටු වෙවි, හිනා වෙවි පව් කෙරුවට දුක් විඳිනකොට විඳවන්න වෙන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කඳුළු පිරිච්ච මුහුණින් යුක්තව. සතර අපායිදිත් එහෙමයි, මෙලව ඉපදුනහමත් එහෙමයි. එහෙනම් අඥානයට බාලයට පව් කරනකොට හරියට ඒක නිකන් මී වගේ. නමුත් පල දෙනකොට විදගම් මහමෛත්‍රි හාමුදුරුව ලොව වැඩ සංග්‍රහවේ ගැන කිව්වේ කරන කලට පව් මිහිරිය මිසී, විඳින කලට දුක් දෙඩි වෙයි ගිනිසී. ආන් ඒක නිසා හැම අකුසල කර්මයක්ම කරන්න යෙදෙන හැම මොහොතක් වෙත්නම් සිහිය ප්‍රඥාව පවත්වලා අකුසලයෙන් ඈත් වෙලා මනාව කුසල දහම් මත පිහිටලා අකුසලයේ පිටු දැකලා අකුසලයේ ප්‍රතික්ෂේප කළ එක දුර්ගන්ධයි වගේ දැකලා අකුසල් රැස් වෙන හැම දොරටුවක්ම වහගන්න කටයුතු කරනවා හැම කල්ලීම ඥානවන්තයා. භාගිතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි පින කියලා කියන්නේ සැපයට නමක් කියලා. පින සැපයට නමක් නම් පව කියලා කියන්නේ දුකට නමක්. එන යමෙක් පව් කරන්නේද ඔහු දුකට කැමති කෙනෙක්. නමුත් දුක නැති කරගන්න හිතලයි පව් කරන්නේ. ඒකෙන් වෙලා තියෙන දුක වැඩි වෙච්ච එකයි. ආන් ඒ නිසා සරුව සම්පූර්ණයෙන්ම ජීවිතයේ අකුසලයේ පිටු දැකලා වාසය කරන්න මරණ මංචකේ අකුසල් නැති කෙනෙක් හැටියට මිය යන්න උත්සාහ කරන්න සතුටු සිතින් යුක්තව කුසල දහම් මත පිහිටන්න. අපේ ජීවිතවලත් ඕන තරම් අඩුපාඩු වැරදි වෙලා ඇති. නමුත් සීලේ බලයේ භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙන එක දවසක් රැකපු සීලයත් මහපුදු මානිසංසයි. සතුල්ලප කායික දෙවිවරු මොහොතක් සෙල් රැකලා දෙව්ලෝ යන්නේ. ආන් ඒක නිසා අද පටන් ගන්න. අද උත්සාහ කරන්න. දැන් පටන් ගන්න. මෙතන ඉඳලා ඉදිරියට කුසලයෙන් වළකින්න. එක් කුසලයේ අකුසලයට වඩා බලවත්. එවන් බලවත් කුසල කර්ම මත පිහිටලා සංසාරයෙන් එතර වෙන්න සසරට විරුද්ධව කටයුතු කරන්න රත්නත්‍රය ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, භාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ තුළින් සතර අපායෙන් අත මිදලා සුගතියෙන් සුගතියට ගමන් කරලා ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි අදත් ධර්මදේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ බත්තරමුල්ල ජයවර්ධනගම පදිංචි සෝමාඩී ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. උතුම් අරමුණ වී දොන් ලුවිස් අප්පුහාමි පියාණන්ටත්, එල්.එල්. පොඩිහාමිනේ මෑණියන්ටත්, ගුණපාල ඩී ගමගේ ස්වාමිපුරුෂයාටත්, කේ.පී. විල්ෆ්‍රඩ්, එස්.එම්. සුභරත් මෙනිකේ, ඊ.බී. විල්සන් යන ඥාතීන් ඇතුළුව සාංසාරිකව මිය ගිය සියලූම ඥාති මිත්‍රාදීන්ට මේ උතුම් සද්ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් වේවා. දායකත්වයේ දරන සෝමාඩී ගමගේ මහත්මියට සහ දූදරුවන් ඇතුළු මේ අවස්ථාවට සහභාගී වූ නොවූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය, ඉක්මන්
භවයකදී සුඛ සහගත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දී සෝමාගමගේ මෑණියන් ඇතුළු සියලු දෙනාටමත් රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා, සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපිටත් පින් අනුමෝදන් කරනවා. අප විසින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් දායකකාරකාදී ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් වේවා. ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.